ශනිදාවේ යළිත්ම ඔබව සජීවී මුණ ගැහෙන්නේ. ඉතාමත් වටින සහ අපි අසා දැනගත යුතුම කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම සීනි කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍යම ආදායමක්. ඉතින් සීනි පිළිබඳව පහුගිය කාල සීමාවෙදිත් සීනි නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරා. ලංකාව තුළ අපි කතා බහ කරන සූදානම වර්තමානයේ සීනි සමාගමේ ප්‍රගතිය වගේම කම්පෝස්ට් ව්‍යාපෘතියක් පිළිබඳව අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ පිළිබඳව ටිකක් කතා බහ කරන්න ඒ සඳහා සුදුසුම කෙනාට අපි අද දවසේ අපේ මැදිරියට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. ශ්‍රී ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිණී රසපුත්‍ර මතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අපි දන්න කියන විදිහට 2011 පනතකින් රජයට පවරගත්තට පස්සේ මේ සීනි සමාගම මෙරට ඉතිහාසයේ පළවෙනි වතාවට රුපියල් බිලියනයක ලාභයක් ලබා ගත්තා කියලා තමයි මම අහලා තියෙන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න. කොහොමද මේ වෙනසත් එක්කම කතා බහ පටන් ගත්තොත් වටි? අපි 2019 තමයි ලංකා සීනි සමාගමට පත් වෙන්නේ. අපි බාර ගන්නකොට ලංකා සීනි සමාගමේ පාඩුව 1.3 බිලියන් ලක්ෂ 13,000ක පාඩුවක් තිබ්බේ. අපි බාර අරගෙන මාස 12කට පස්සේ 1.4 බිලියන් ලක්ෂ 14,000ක සුද්ධ ලාභයක් ලබන්න පුළුවන් වුණා. ඒ ලාභය ලබා ගැනීමට හැකි වුණේ ඇත්තටම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත විශේෂ පියවරක් නිසා. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා ලංකාවට එතනෝල් ගෙනීම සම්පූර්ණ නතර කරන්න. ඒ සඳහා අපේ ආයතනය බාර රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමා විශේෂයෙන් මැදිහත් වීලා ඒ මැදිහත් වීමත් මත ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවක් මත තමයි අපිට මේ ලාභය ලබා ගන්න පුළුවන් වුණේ. දැන් පුද්ගලික ආයතනයක් රාජ්‍ය ආයතනයක් බවට පත් වුණා. ලොකු සේවක පිරිසක් ඉන්නවා. දැන් මේ සේවක ප්‍රශ්නත් ගොඩක් විසඳුවා කියලා තමයි අපිට අහන්න දකින් ලැබෙන්නේ. සේවක පිරිස කියද 6000ක්. දැන් මේ පිරිසගෙන් ලොකු පිරිසක් ස්ථීර සේවය ලබා ගන්න නොහැකිව හිටියයි කියලත් අපි දැනගෙන හිටියා. කොහොමද ඒ තත්ත්වය දැන්? ඔව්, අපි බාර ගන්න විට ඇත්තටම පැල්වත්ත ගත්තොත් පැල්වත්තේ අවුරුදු 15, 20, 25 අනියම් සේවයේ දිච්ච දහස් ගානක සේවක පිරිසක් හිටියා. ඉතින් නමුත් ඒ අයට ඒ අවස්ථාව කුමන හෝ හේතුවක් නිසා මගහැරිලා තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී අපේ ආයතනයේ සභාපති ජනක නිමල චන්ද්‍ර මැතිතුමත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් අපි සාකච්ඡා කළා. රාජ්‍ය අමාත්‍යංශයත් සමඟ සාකච්ඡා කළා. අපි තීරණයක් ගත්තා වසර 5කට වැඩි සියලුම සේවකයන් ස්ථිර කරන්න. ඒ අනුව මේ වන විට පැල්වත්ත හා සෙවන ගල ආයතන දෙකේ වසර 5කට වැඩි සේවය කරපු සියලුම අනියම් කොන්ත්‍රාත් කම්කරුවන් ඒ අනිකුත් සේවාවන් කරපු සේවකීන් නිලධාරීන් ස්ථිර කරලා තියෙනවා. දැන් ඔය කාරණා සියල්ල කතා බහ කරනකොට සීනි ගැන අහනකොට සාමාන්‍ය ජනතාව අහන ප්‍රශ්න තමයි, එහෙනම් අපිට මේ තියෙන ප්‍රගතියත් එක්ක ලංකාවට අවශ්‍ය සීනි නිෂ්පාදනය කරගන්න පුළුවන්ද කියන කාරණා. හැබැයි ඒකට එහෙම යන්න පුළුවන් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. කොහොමද ලංකාවේ සීනි කොච්චර ප්‍රමාණයක්ද ලංකාවේ නිෂ්පාදනය කරගන්නේ, පිටරටින් කොච්චරක් ගේනවද? ජාතික අවශ්‍යතාවයෙන් 10%ක් තමයි අපේ ආයතනය නිෂ්පාදනය කරන්නේ. දැනට ලංකාවේ සීනි සමාගම් තුනක් තිබෙනවා. සෙවනගල, පැල්වත්ත හා හිඟුරාණ කියන ආයතන තුන. ඒ ආයතන තුනේ සම්පූර්ණ නිෂ්පාදනය බැලුවොත් ජාතික අවශ්‍යතාවයෙන් 10%ක් පමණ, 90%ක් පිටරටින් ගෙන්නන්නේ. නමුත් පහුගිය කොවිඩ් සමය තුළ ආනයන සීමා කරලා තිබුණා, නැව් ගමනාගමනය සීමා කරලා තිබුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා උපරිම ධාරිතාවයකින් යුතුව වැඩ කළා, දිවාරය දෙකේ වැඩ කළා රටට අවශ්‍ය සීනි සපයන්න අවශ්‍ය, විශේෂයෙන් දුඹුරු සිහිනි තමයි අපි නිෂ්පාදනය කරන්නේ. මේ වෙන විට දුඹුරු සිහිනි ලංකාවට ගෙනීම නතර කරලා තියෙනවා. ඒ සම්පූර්ණ දුඹුරු සීනි නිෂ්පාදනය කළා රටට බෙදාහැරීමේ කටයුතු අපේ ආයතනය දැනට සිදු කරනවා. දැන් ඒ 10% සීමාවෙන් එහාට යන්න බැරි වෙන්න බලපාන හේතු මොනවාද? භූමිය ප්‍රශ්නද, ඉඩකඩ ප්‍රශ්නද, මොකක්ද? ඔව්, විශාල වශයෙන් භූමියේ ප්‍රශ්න තියෙනවා. මොකද දැන් පැල්වත්ත ගත්තොත් අක්කර 25,000ක් අපේ භූමිය. පුද්ගලිකකරණය කරපු කාල සීමාව තුළ ඒ අයට ඒ කටයුතු හරියට නඩත්තු කරගන්න බැරි වීම මත විශාල වශයෙන් අපේ ඉඩම් අත්හැරලා දාලා තිබ්බා.
ඒවා පසුකාලීනව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ගේ ඉඩම් බවට පත් කරගෙන තිබ්බා. ඉතින් ඔවුන්ගේ සීමාවල් එහාට ඔබට යන්න හුඟක් අපහසුයි. ඉතින් ඉතා සීමිත ප්‍රමාණයක අපි සාකච්ඡා කළ අපි තීරණයක් ගත්තා භූමිය ප්‍රමාණය ඉක්මවනවට වැඩිය ගහේ උස ප්‍රමාණය වැඩි කරගන්න. ඒ අනුව දැන් අපි අපේ උග්ගස්වල උස ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අපි විශාල පියවරක් අරගෙන තියෙනවා. ඒක අපිට ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්ද? කොහොමද ඒ වෙනුවෙන් මොකක්ද කරන්නේ? පොහොර භාවිතා කරනවද? එහෙම නැත්නම් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරනවද? උග්ගස්සේ උස වැඩි කර ගන්න විශාල වශයෙන්ම පොහොර භාවිතා කිරීමේදී අපි වෙනස් ක්‍රමයක් භාවිතා කරා. විශේෂයෙන් පැල්වත්ත ගත්තොත් පැල්වත්ත අක්කර 25000ම වගේ වර්ෂා පෝෂිත. නමුත් සෙවනගල ගත්තොත් ඒක වාරි ක්‍රමයකට වතුර යොදලා කරන වගාවක්. ඉතින් මේ දෙකේ වගා කරන ප්‍රභේද දීර්ඝ කාලයක් තිස්සේ එකම ප්‍රභේදය වගා කරලා තිබුණේ. ඒ අනුව අපි දැනට උපපරිවේෂණ ආයතනත් සමඟ සාකච්ඡා කළා අලුත් ප්‍රභේදවලට යන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අපි පොහොර මිශ්‍රණය වෙනස් කරා. ඒවායේ ප්‍රතිඵල ගොඩක් ආවා. නමුත් දැන් අලුත් අභියෝගය පොහොර භාවිතය නතර කරන්න රාජ්‍ය ප්‍රතිපත්තියක් අරගෙන තියෙනවා. ඊට අනුගතව අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා අපේ සෙවනගල හා පැල්වත්ත ආයතන දෙකේ වපසරිය අක්කර 35000ක්. ඒ අක්කර 35000ට අවශ්‍ය වන කාබනික පොහොර නිෂ්පාදනය ආයතන දෙකේම දැන් මේ වෙනුවට ආරම්භ කළා තියෙනවා. ඒක ඇත්තටම අභියෝගයක් නේද? මේ කාබනික පොහොර වලට දැන් හොරු වීම කොහොමද කරන්නේ? ඒක ටිකක් තාක්ෂණික ප්‍රශ්න කාර්යතත්වයකුත් තියෙයි මං හිතන්නේ. කොහොමද ඒ සඳහා සූදානම්? ඔව්, දැන් ඇත්තටම රට තුල මේ පිළිබඳව මතයක් ගොඩනැගිලා තියෙනවා. මේක අභියෝගයක් කියලා. ඇත්තටම අභියෝගයක්. වසර 60ක් තිස්සේ අපේ පොළව හොරු වෙලා තියෙන රසායනික පොහොර වලට. ඒ රසායනික පොහොර යෙදීම නිසා අපේ පොළවේ තිබිච්ච රසය සම්පූර්ණ අවසන් වෙලා තියෙනවා. දැන් මියගිය පොළවක් අපිට තියෙන්නේ. මියගියපු පොළවක් තියෙන්නේ. ඉතින් මේවයි හිටපු සියලුම සුද්‍ර ජීවීන් සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා අභියෝගයක් වුණත් මේ අභියෝගය රටක් හැටියට ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් මම මතක් කළ යුතුයි කවුරු හෝ කවදා හෝ පටන් ගත යුතු දෙයක් මේක. අනාගත පරපුර මේ රටේ නිරෝගිමත් ජන සමාජයක් ගොඩනැගීම සඳහා කවුරු හෝ ගත යුතු තීරණයක් අතිගරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී අරගෙන තිබෙනවා. මේ පිළිබඳව රට තුල සංවාදයක් තියෙනවා. හැබැයි බුද්ධිමත් හැම කෙනෙක්ම තමන්ගේ හෘද සාක්ෂියට අනුව මේ ගත්ත පියවර අගය කරනවා. ගමිනී රසපුත්‍ර මහත්මයනි, දැන් මේ කියපු කාරණාවත් එක්ක ඔබතුමාලා කෘතිම පොහොර සඳහා කොච්චර වියදමක් කරලා තියෙනවද මේ වෙනකොට? සාමාන්‍ය අපි සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 2500ක් වියදම් කරනවා කෘතිම පොහොර සඳහා. ලක්ෂ 2500 250ක්. ඔව්, මිලියන 250ක් ආයතන දෙකටම අක්කර 35000ට. ඒක දිගටම ඒ විදියට යොදාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඒ ලක්ෂ 2500 මුදල අපි අපේ සභාපතිතුමත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලය අමාත්‍යංශයේ ලේකම්තුමා අතිරේක ලේකම්තුමිය ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්පූර්ණ උපදෙස් මත ලහිලහියේ සූදානම් වෙනවා. අපි දැන් කොම්පෝස්ට් පොහොරවලට කාබනික පොහොරවලට යන්න, ඒවා යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන්න, ඒවා නවීන තාක්ෂණය අනුව නිෂ්පාදනය කරන්න, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර චීනයෙන් හා ජර්මනියෙන් ගෙනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. එතකොට දැන් විශේෂයෙන්ම බීජ හැඩ ගැසීම සහ පස පිළිබඳව ඔබතුමා කොහොමදත් කිව්වා උක් බීජ පරීක්ෂණ ආයතනයත් එක්ක සාකච්ඡා කරමින් පවතින කියලා. බීජ පිළිබඳව හැඩ ගැසීම කොහොමද කරන්නේ එතකොට? නව බීජ හඳුන්වා දීම සිදු කරන්න වෙයි නේද? ඔව්, ඒකත් විශාල අභියෝගයක්. මොකද අක්කර 35000කට බීජ සැපයීම දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. මොකද බීජ කියන්නේ උක් වගා කරන්නේ ඇට වර්ගයකින් නෙවෙයි, උක් දඬු වලින්ම තමයි උක් වගාව ආරම්භ කරන්නේ. ඉතින් උක් දඬු නිෂ්පාදනය කිරීම, ඒ වගාව නිෂ්පාදන කටයුතු දීර්ඝකාලීක ක්‍රියාවලියක්. ඉතින් ප්‍රභේද 17ක් පමණ දැනට අලුත් ප්‍රභේද උක් පරිවේෂණ ආයතනය අපිට හඳුන්වාලා දීලා තියෙනවා.
ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් යටතේ ඇත්තටම කොම්පෝස්ට් පොහොර යෙදීමේදී මේ මේ ප්‍රභේදවල වෙනසක් ඇති විය යුතුයි. මොකද රට තුල අනිකුත් භෝගවලත් කොම්පෝස්ට් පොහොරවලට කාබනික පොහොරවලට යනකොට බීජවල අපි රටේ තිබිච්ච සාම්ප්‍රදායික බීජ නැවත හඳුන්වා දීමක් සිදු කරන්න ඕන අත්‍යවශ්‍යම. මොකද මේ සියලුම වර්ගවල බීජ මේ පොහොරවලට අනුගත විදියට නිෂ්පාදනය කරපු හයිබ්‍රිඩ් බීජ. ඉතින් ඒවා මං හිතන්නේ කාබනික පොහොර එක්ක හරියටම ඒ සඳහා සූදානම් වෙයි කියලා. ඒ නිසා බීජ පිළිබඳව රටේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කළා. බීජ සාම්ප්‍රදායික බීජ දේශීය බීජ වර්ග නැවත ගොවි මහත්තුරුන්ට හඳුන්වා දිය යුතු තිබෙනවා. එතකොට දැන් තවත් කරුණක් තමයි මේ මේ ආයතන එක්කත් අපිට දකින්න ලැබුණ දෙයක් පොලිගේ කලවල වාහන ගණනාවක් විශාල ප්‍රමාණයක් එකතන ගාල් කරලා තියෙනවා. ඒව දැන් පාවිච්චි ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකක්ද මේ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග? ඇත්තටම අපි බාර ගන්නකොට දැන් සෙවනගල ගත්තොත් සෙවනගල ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩුවක් පවතිනවා. සෙවනගල ආයතනයේ තිබිච්ච දේපල සම්බන්ධව අධිකරණයේ නඩුවක් පවතිනවා. ඊට සම්බන්ධ වාහන 100කට අධික ප්‍රමාණයක් එකතැනක ගාල් කළා වසර ගණනාවක් තිස්සේ දිරාපත් වෙමින් පවතිනවා. ඒ අතරෙදී අපි බාර ගන්න විට වාහන 6 කළා තමයි ඒ වැඩ කටයුතු වලට යොදවලා තිබුණේ. ආයතන දෙකේම සඳහා වාහන කුලියට ගැනීමට ගෙවපු මුදල මිලියන 300ක් පමණ වසරකට. ටැක්ටර්, මෝටගේඩ, පේලෝඩ, කැටපිල, ඩෝසර් මේ හැම ශේෂ්ත්‍රයකම වාහන කුලියට අරගෙන තමයි පවත්වාගෙන ගිහිල්ලා තිබුණේ. අපේ අධ්‍යක්ෂක මණ්ඩලය අපි අලුතෙන් පත් වුණාට පස්සේ අපි තීරණයක් ගත්තා. ඒ කුලියට ගත්ත වාහන සියල්ලක්ම වගේ නතර කළා. අලුතෙන් වාහන මිලදී ගන්න මේ ලැබපු ලාභයේ ප්‍රතිඵලයක් හැටියට අපිට මේ වෙන විට පුළුවන් වෙලා තියෙනවා ආයතනයට අවශ්‍ය සියලුම වාහන මිලදී ගැනීමේ කටයුතු වල කරන්න. දැනටමත් වාහන විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා, තවත් එන්න තියෙනවා. ඉතින් ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා දැන් සෙවනගල ගත්තොත් සෙවනගල වාහන කුලියට ගැනීම සඳහා මිලියන 25ක් මාස මේ අවුරුද්දකට යොදවනවා. ඒ අපි ගත්ත වාහන වලට ලීසින් එක යන්නේ මිලියන 19යි. එහෙනම් හොඳ තත්වයකට දැන් ඉස්සරහට ගමන් කරනවා කියලා අපිට දැනෙනවා. ඔයත් එක්කම මේ වැව් කිහිපයකුත් හදුවයි කියලා අපිට ආරංචියක් ආවා මේ පරිශ්‍රයන් තුළ. ඔව්, වැව් හැදීම සිදු කළේ ඇත්තටම පැල්වත්ත ආයතනයේ. පැල්වත්ත අක්කර 25,000ක භූමිය සම්පූර්ණ වර්ෂා පෝෂිත භූමියක්. වර්ෂාවෙන් තමයි වගා කරේ. අපි ගියාට පස්සේ අපිට තේරුණා විශාල වශයෙන් මේ වර්ෂාව නොලැබෙන කාල සීමාවල් වල වගාවේ විශාල අඩුවීමක් තිබ්බා. ඒ නිසා අපි තීරණයක් අරගෙන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ වැව් 30ක් ඇතුලේ හැදුවා. දැනටත් තවත් වැව් 10ක් දැනට හදමින් පවතිනවා. විශාල වශයෙන් වැව්, ඒ වගේම වැසිදිය පොකුණු වර්ෂාව පැටුණට පස්සේ ජලය එකතු කරගන්න ක්‍රමවේදයක්. ඊට අමතරව මේ වන විට දැනට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සම්බන්ධ වෙලා අපිට උමාවය ජල යෝජනා ක්‍රමයේ යටතේ, බහුකාර්ය යෝජනා ක්‍රමයේ යටතේ පැල්වත්ත අක්කර 25,000ක භූමියට ජලය ගෙනීම සඳහා මූලික සැලසුම් සකස් කළා. මූලික පියවර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් ඔය සියලු කාරණාත් එක්ක අපේ රටේ ජනතාව බිම් මට්ටමින් කතා බහ කරොත් එම උගොවීන්ට කොහොමද ඔබතුමාලා සහන ලබා දීලා තියෙනවද මේ වෙනකොට? ඔවුන්ට යම්කිසි මේ ලාභ ලැබීමත් එක්ක ඔවුන්ටත් එහි වරප්‍රසාද හිමි වෙලා තියෙනවද? කොහොමද ඒ තත්ත්වය? ඔව්, උගොවීන්ට කිව්වහම මං අර ඇත්තටම අපි බාර ගන්නකොට පැල්වත්ත උගොවීන්ගේ ණය ප්‍රමාණය, ගෙවා ගන්න බැරුව ණය ප්‍රමාණය මිලියන 4800ක් පමණ තිබ්බා. ඒක වසර ගණනාවක් තිස්සේ එකතු වෙමින් ආපු ණය ප්‍රමාණයක්. ඉතින් අපේ සභාපතිතුමත් අධ්‍යක්ෂක මණ්ඩලයත් අපි සාකච්ඡා කළා. අපි තීරණයක් ගත්තා සම්පූර්ණ පැල්වත්ත ගොවීන්ගේ ණය ප්‍රමාණය කපාහැරීම. ඒ මුළු ණය ප්‍රමාණය අපි කපාහැරියා. ඊට අමතරව ගොවීන් හුඟක් වගා කරන්නේ අපෙන් ණයට අරගෙන ඒවට අපි පොලියක් අය කරලා තිබ්බා. 12%ක පොලියක් අය කරලා තිබ්බා. අපි ඒ 12%ේ පොලිය 8% දක්වා අඩු කරලා තියෙනවා.
ඊට අමතරව 40%ක බීජ සහනාධාරයක් අපි ගොවීන්ට ලබා දුන්නා. ඒ වගේම සේවකයෝ 2500ක් පමණ ස්ථිර කරා. ඒ වගේම ඔවුන්ට අපි දිරිදීම නාම බෝනස් එක ලබා දුන්නා. පැල්වත්තට රුපියල් 30000ක්, සේවනගලට රුපියල් 80000ක් එක සේවකයෙකුට. ඒ මුදල අපි ගොවීන්ටත් ලබා දුන්නා. ඒ ඔවුන් අපිට සපයපු ප්‍රමාණය අනුව වර්ගීකරණය කළා. සමහර ගොවීන් මං කියන්න සතුටුයි, පැල්වත්ත හිටියා 650000ක දිරිදීම නාමක් අරගපු ගොවි මහත්තුරු හිටියා. ඉතින් මේ ලැබිච්ච ලාභය අපි ප්‍රතිආයෝජනයක් කරනවා සමගම ගොවීන්ටත් ඒ මේක බෙදා හැරීම සිදු කරා. විශේෂයෙන් අපි බාර ගන්න විට ටොන් එකකට ගෙවපු මුදල රුපියල් 5000ක්, මේ වන විට ඒක රුපියල් 5750ක් දක්වා වැඩි කරලා ගෙනියනවා. ප්‍රතිලාභ බොහොමයක් ජනතාවට හිමිනවා කියන එක අහන්න සතුටු කාරණාවක් බවට පත් වෙනවා. මේ අවසාන වශයෙන් මම කැමතියි දැනගන්න මේ කාරණා සියල්ලත් එක්ක එතනෝල් සම්බන්ධයෙන් ඔබතුමා කතා කරා. දැන් සියලුම අවශ්‍යතාවයන් රටින් ගෙන්න නැතුව ලංකාව තුල කරගන්න පුළුවන් කියන කාරණාවත් ඔබතුමා පැහැදිලි කරලා කියපු වෙලාවක එතනෝල් නිෂ්පාදනය කොහොමද සිද්ධ වෙන්නේ? මේ සමහරු හුඟක් පිරිස නොදන්නා කාරණා බවට පත් වෙලා තිබෙනවා. ඒක නිසා චුට්ටක් පැහැදිලි කරොත් එම උක් වලින් සීනි නිෂ්පාදනය කරගෙන අතුරු ඵලයක් බවට පත් වෙන මේ එතනෝල් ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. උක් අපි ඇත්තටම ලංකාවේ තියෙන වාණිජ කෘෂිකාර්මික කාර්මික දැවැන්තම ආයතනය තමයි ලංකා සීනි සමාගම. මොකද අපි පැලයක් හිටවලා ඒක මාස 12ක් බලාගෙන ඉඳලා ඒක කපලා ගෙනල්ලා කර්මාන්ත ශාලාවට දාලා සීනි මිටියක් එළියට ගන්න ආයතනයක්. ඒක ඇත්තටම බලන්න මේ රටේ මිනිස්සු බලන්න ඕන දෙයක්, දේශීය ව්‍යාපාරයක්. ඉතින් දසක අපි පෙන්නන්නම් ඇවිල්ලා. ඔව්. ඇත්තටම මේ ඒ සීනි නිෂ්පාදනයේදී එන අතුරු නිෂ්පාදනයක් තමයි මොලැසස් කියලා කියන්නේ. ඒ මොලැසස් තවදුරටත් පිරිපහදු කිරීමකින් පසුව එතනෝල් බවට පරිවර්තනය කරනවා. විශාල වශයෙන් එතනෝල් නිෂ්පාදනය අපි දැනට සිදු කරනවා සෙවනගල හා පැල්වත්ත ආයතන දෙක. මේ රටේ ජාතික අවශ්‍යතාවය මිලියන 36ක් පමණ. අපිට ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ දෙන්න බැරි වුණත් අපි මේ දිනවල තියෙන තත්ත්වය දිහා බලලා අපි දිවාරය දෙකේ අපේ සේවකීන් විශේෂයෙන් මේ කොවිඩ් අවදානමත් එක්ක සෞඛ්‍ය නීති රීති ඒවා සියල්ලක් මකුරටම පිළිපදිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් දිවාරය දෙකේ අපේ සේවකයෝ ෂිෆ්ට් තුනකට වැඩ කරනවා ආයතන දෙකම කොවිඩ් හමුවේ. අපි එහෙම කළා. ඇත්තටම රටේ විෂ බීජ හරණයට අවශ්‍ය එතනෝල් සැනිටයිසර් හදනට අවශ්‍ය ඒවා විශාල වශයෙන් රාජ්‍ය ආයතනවලට ලබා දුන්නා. ඊට අමතරව රටේ අනිකුත් අවශ්‍යතාවයට අවශ්‍ය එතනෝල් ලබා දීමත් අපි සිදු කරනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ එතනෝල් විකුණ ගන්න බැරුව අපේ ආයතන දෙක දීර්ඝ කාලයක් තිබිච්ච ආයතන දෙකක් අතිගරු ජනාධිපති පිටරටින් ආනයනය කිරීම නිසා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා පිටරටින් ආනයනය කිරීම නතර කිරීම හමුවේ විශාල ලාභයක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ ස්ටොක් කරලා තිබිච්ච විශාල ප්‍රමාණයක් රට තුල දේශීය නිෂ්පාදනයක් හැටියට බෙදා හැරින්න පුළුවන් වුණා. ඉතින් අපි ඊටාම අභිමානයෙන් ප්‍රකාශ කරනවා දේශීය කර්මාන්ත ශාලා දෙකක් වැසී යන තිබිච්ච පරණ යකඩවලට විකුණන්න තිබිච්ච දේශීය කර්මාන්ත ශාලා දෙකක් ගොඩනැගීමට අපේ කාලේ අපිට හැකිවීම පිළිබඳව විශේෂයෙන් අපි සතුටු වෙනවා. අවසාන ප්‍රශ්න කියලා ඉස්සෙල්ලා ප්‍රශ්න අහුවත් මේ ප්‍රශ්න තහන්නම ඕන කියලා මට හිතෙනවා. මොකද දැන් ඔය අවසානේ කියපු කාරණාව දේශීය ආයතන දෙකක් රජයට ලබා ගැනීමත් එක්ක ලැබුණු ප්‍රතිචාර හැම පැත්තෙම හොඳ නැහැ. බොහොම දරුණු ප්‍රතිචාර අපි දැක්කා පාර්ලිමේන්තුවේ පවා. කොහොමද ඒ සඳහා මුහුණ දීම සඳහා සහ මේ වෙනකොට කොහොමද ඒ පිළිබඳව තියෙන තත්ත්වය? ඕනෑම හොඳ වැඩක් කරනකොට විවේචන තියෙනවා. අපි මේ කාර්යය ඇත්තටම පූජනීය කාර්යයක් හැටියට සලකලා අපි මේ කටයුත්තට යෙදිලා ඉන්නේ. ඉතාම පාරදෘශ්‍යභාවයෙන් යුතුව අපි මේ රාජකාරී කටයුතු වල නිරත වෙලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන අපි ස්ථාපනය කරපු පාලනය අදූෂිත පාලනයක්. අපි ඒක අකුරටම පිළිපදිනවා. ඉතාම දූෂිත ක්‍රමවේදයන් යටතේ පාලනය වෙච්ච ආයතන දෙකක්. අපි අතිගරු ජනාධිපතිතුමාගේ අපිට බාර දුන්නු මේ කාර්යය
රාජකාරියක් හැටියට නොවේ දේවකාරියක් හැටියට සලකලා අපි මේ ප්‍රදේශයේ ජනතාව දන්නවා ඒ ආයතන දෙකේ 6000ක් සේවකයොත් දන්නවා ඔවුන්ගේ හෘද සාක්ෂියක් දන්නවා නමුත් ඕනම හොඳ වැඩක් කරනකොට පුංචි පුංචි විවේචන එනවා ඒ වයින් අපි පසුබහින් නැහැ අපි බොහොම විවෘතයි ඕනම තැනක විවෘතව කතා කරන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙනවා අපේ කාලය තුල මේ රටේ වැඩිම කාර්යසාධනය තියෙන ඵලදායි කාර්යක්ෂම හා ලාභදායි ආයතනය බවට ලංකා සීනි සමාගම පරිවර්තනය කරා. එය අහන්න සතුටු කාරණාවක් අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකගාරයට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොනවද? ප්‍රේක්ෂකගාරයට දෙන්න තියෙන පණිවිඩය ඇත්තටම විශේෂයෙන් ගොවීන්ට හා සේවකීන්ට අපි මේ ගත්ත දැවැන්ත පියවර ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපේ පාලනාධිකාරියට රජයට අපේ අමාත්‍යංශයට මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන අපේ ඇමතිතුමා ජානක වක්කුඹුර ඇමතිතුමා ඒ වගේම කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ ඇමතිතුමා ඒ දෙදෙනාගේම උපදෙස් මත අපේ ආයතනය අපි පාලනය කරන්නේ ඒ දෙදෙනාම අපිට කවදාවත් වැරදි දෙයක් කියන්න කරන්න කියලා උපදෙස් දීලා නැහැ නිරන්තරයෙන්ම මෙහි ඵලදායිතාවය පිළිබඳව සොයා බලමින් විශාල කාර්යභාරයක් එතුමන්ලා කරනවා. ඉතින් අපි ගැන විශ්වාසය තියලා අපිට පවරපු කාර්ය අපි අකුරටම මේ රටේ ජනතාවට ප්‍රදානය කරන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එමුනම් අද දවසේ අපේ මේ කතාබහට එකතුනේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ පළමු වතාවට සීනි සමාගම රුපියල් බිලියන 1ක ලාභයක් උපයාගත්තා කියන කාරණාවත් එක්ක මේ කතාබහට ප්‍රවේශයක් මා ලබා ගත්තේ ලංකා සීනි සමාගම විධායක අධ්‍යක්ෂ ගාමිණී රසපුත්‍ර මහත්මා දවස අපිත් එක්ක කතාබහට එකතුනේ බොහොම ස්තුතියි ඔබතුමාට සියලු කටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා අයිබෝ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.